අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 749ක් රීලෝඩ් කරන්න. ප්‍රේසාත් පවුලේ ආදරණීය දෙවැන්නිය, තවන්ගේ ආදරණීය සැමියා සහ ආදරණීය ධෝනි සමගින් අද හිතෙයිලන තරු වැඩසටහනට එන්න කියලා ආරාධනා කළා. ඔබට මේ හඬ ඇහෙන්න ඇති වැඩසටහන පුරාවටම. ඒ නිසායි මම අර පැත්තේ කතා බහ මොහොතකට නැත කළා මේ පැත්තේ කතා බහට යන්න තීරණය කළේ. ශේෂාද්‍රි ප්‍රසාද් ක්‍රිෂාන් සමගින් ආදරණීය ධෝනිත් එක්ක අපි ආදරෙන් පිළිගන්නවා හිතෙයිලන තරු වැඩසටහනට. වෙන්දට තනියෙන් ආවේ, ඊළඟට දෙන්නෙක් එක්ක ආවා. අද දෙන්න තුන්දෙනා වෙලා ඇවිත් ඉන්නේ. පවත් එක්ක මේ චූටි මැණික ගැන කියන්නක අපිට නමත් එක්කම. හලෝ, හයි හයි, මෙච්චර හොඳට ඉනාවිට අන්න හරි ආයෙත් මුලින්ම එනවා මාව දැකලා. හරි, පොඩ්ඩක් ඉනාවෙන් චුට්ට. අපිට කියන්නක මෙයා ගැන. මෙයාගේ නම ක්‍රිෂාරියා පෙරේරා. තාම මාස පහයි. මේ දැන් පොඩ්ඩක් බොහොම අමාරුවෙන් මේ තියාගෙන හිටියේ. දැන් දැන් යාගේ නිදාගන්න වෙලාව. යාර මේ රෑවෙද්දි මේ මාත් එක්ක ඉන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඒ කියන්නේ රෑවෙද්දි තාත්තා ළඟට වැඩි යන්නේ නැද්ද? නෑ යාර. කලුවරේ තාත්තා පේන්නේ නැද්ද? මම කී කියන් යනවා. ඩක්ටික පෙන්නන්නේ නෑ. අපිට වැඩි වෙලා තියාගන්න බැරි මේ ක්‍රිෂාන් කියන්නකෝ ආදරණීය ධෝනි ගැන. දෙන්න බලන්න මන්ත පොඩ්ඩක් නැලවෙයි. තරලා කිව්වත් ඇයි ඉතින්. ද වැඩි වෙයි දන්නේ. ජීවිතේ ලැබිච්ච දෙවියන්ගෙන් ලැබිච්ච හොඳම දේ. කියන්නක චොට්ටක් අපිට දෝන ගැන. ඉතින් අපි මං හිතන්නේ අපි දෙන්න ලැබුණ හොඳම දෑග්ගයි. සරලව කිව්වොත් දෙවන් වංශ අපිට දුන්න ලොකුම දෑග්ග. ජීවිතේ වෙනස කොහොමද දැනෙන්නේ? ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. ඒක තමයි වැඩිම දැනෙන්නේ. මහන්සිත් වැඩි. දවස් පහ මහත්තයා වැඩ කරලා ඇවිල්ලා. ඉතුරු දවස් දෙකේ මෙයත් එක්කද ගත කරන්නේ? නෑ, ගොඩක් වෙලාවට ක්‍රිෂාන් වර්කින් ෆ්‍රොම් හෝම්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් මටත් ලේසි මෙයාගේ වැඩවලට ගොඩක් උදව් කරගෙන සපෝට් කරගෙන ඉන්නවා ක්‍රිෂාන්. ඉතින් නැත්නම් තාත්තත් එක්ක ඉන්නව? දෙවරු තාත්තත් එක්ක ඉන්න. ඉන්නවානේ. නෑ, වෙද්දි තමයි අමාරු. හොඳයි, එහෙනම් අපි චූටි මැණිකව ටිකක් වෙලා තියාගන්න උත්සාහයක් දරමු.